සුබදවසක් ඔයා මේකතු වෙලා ඉන්නේ බ්ලෙන්ඩ ෆන්ඩමෙන්ටල්ස් කෝස් එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මං හිතනවා මේ වෙද්දි ඔයා බ්ලෙන්ඩ සොෆ්ට්වෙයාර් එක ඔයාගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගෙන ඇති කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට මේ වීඩියෝ එකෙන් අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ පොඩි සෙටින් වගේයක් ගැන, ඉස්සරහට අපිට වැදගත් වෙන දේවල් ටිකක්. ඉතින් ඊට පස්සේ අපි සම්පූර්ණයෙන්ම ප්‍රැක්ටිකල් වැඩත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඉතින් මේකෙදි අපි කරන දේවල් ඔයත් මාත් එක්කම කරගෙන යන්න. එතකොට නිකම්ම මේ දේවල් හුරු වෙලා දී. එතකොට මේකෙදිත් අපිට පොඩි වැඩක් තියෙන්නේ. එහෙනම් අපි වැඩේට යමු. හරි. ඉතින් එතකොට ඔන්න ඔය විදිහට මමත් බ්ලෙන්ඩ අලුතෙන්ම ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඔයත් එක්කම වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔයා බ්ලෙන්ඩ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඒක පළවෙනි පාරට ඕපන් කරද්දි මුලින්ම මෙන්න මේ විදිහේ පොඩි සෙටින් වගේයක් එක්ක මේ ස්ක්‍රීන් එක පෙන්වලා තියෙයි. එතකොට මෙතෙන්දී විශේෂයෙන් මුකුත් වෙනස් කරගන්න දෙයක් නැහැ. අපිට ඕනේ වුණොත් මේ දේවල් ඕන වෙලාවක හදාගන්නත් පුළුවන්. ඒ හින්දා මෙතන නිකම්ම සේව් නිව් ප්‍රිෆරන්සස් දාලා ඉස්සරහට යන්න. ඉතින් ඊට පස්සේ ඔයා බ්ලෙන්ඩ ඕපන් කරන ඕනම වෙලාවක මෙන්න මේ විදිහට තමයි මෙතන ස්ක්‍රීන් එක පෙන්වලා දෙන්නේ. මෙතන පින්තූර වෙනස් වෙන්න පුළුවන් බ්ලෙන්ඩ වර්ෂන් එකත් එක්ක. එතකොට අපි මේකෙදි පාවිච්චි කරන්නේ බ්ලෙන්ඩ 4.2 වර්ෂන් එක. හරි. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති අපිට මෙතනින් අලුතෙන් ෆයිල් එකක් අරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මෙතෙන්දී අපි කරන්න යන වැඩේට ගැලපෙන වර්ක් ස්පේස් එකක් එක්ක අලුතෙන් ෆයිල් එකක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි 2D animation වැඩක් කරන්න යනවා නම් කෙලින්ම මෙන්න මේ 2D animation කියන ෆයිල් එක අරගන්න පුළුවන්. sculpting කරනවා නම් එහෙම, VFX වැඩක් කරනවා නම් එහෙම. ඉතින් මේ ටික ඔයා නිකමල චෙක් කරලා බලන්න. අපි ඉස්සරහට මේ හැම දෙයක් ගැනම කතා කරමු. හැබැයි කොහොම වුණත් මේකෙදී අපිට වැඩිපුරම වැදගත් වෙන්නේ මෙන්න මේ general කියන work space එක. ඒ කියන්නේ මේ ඉස්සරහින් පේන්න තියෙනත් ඒකම තමයි. ඉතින් එතකොට ඔයාට ඕන නම් මෙතනින් general කියලා ෆයිල් එක select කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ query ඉස්සරහින් click කරලා මේ විදියට ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් මම මුලින්ම පොඩි overview එකක් වගේ දුන්නේ. ඉතින් ඊළඟට යන් අපේ වැදගත්ම වැඩ ටිකට. හරි. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඔයා ඉස්සෙල්ලාම මෙන්න මේ කෙළවරේ edit කියන එකට ගිහිල්ලා එතනින් preferences වලට යන්න. ඊට පස්සේ preferences වල මුලින්ම එන්න මෙන්න මේ system කියන කොටසට. system කියන තැන memory and limits යටතේ තියෙන undo steps කියලා. ඉතින් undo steps ගාන 32ක් විදිහට තියෙන්නේ. මේක උපරිම වැඩි කරගන්න 256ක් විදිහ. එතකොට අපිට 256 වාරයක් අන්ඩු කරන්න පුළුවන්. ඒ වගේ මෙතන තවත් වැදගත් දෙයක් තියෙනවා. එතන මුඩින් තියෙනවා මෙන්න මේ විදිහට allow online access කියලා network කියනක යටදී. ඉතින් මෙන්න මේ allow online access කියන එකත් enable කරලා තියාගන්න අපිට මේ blend අලුත් version එකත් එක්ක ගොඩක් දේවල් online අරගන්න තියෙනවා. ඉතින් එතකොට ඔන්න ওই දේවල් දෙක තමයි දැනට මේකෙදී අපිට හදාගන්න තියෙන්නේ. අපි තව ඉස්සරහට යද්දී තව දේවල් ගැන කතා කරමු. කොහොම වුණත් මීට අමතරව මම තව පොඩි දේවල් ටිකක් කියන්නම්. ඉතින් මේ දෙක මේ විදිහට හදාගෙන ඊට පස්සේ ඔයා එන්න මෙන්න මේ key map කියන කොටසට. එතෙන් ආවොත් අපිට බලා ගන්න පුළුවන් අපි අර blender පළවෙනිම සැරේට open කරද්දී ඒ තියෙන සමහර setting ටිකක්. ඉතින් කොහොම වුණත් මේ දේවල් මම මුකුත් වෙනස් කරගන්න යන්නේ නැහැ. ඉතින් මේ ටික තියෙන විදිහටම තියාගෙන ඊළඟට ඔයා එන්න මෙන්න මේ input කියන කොටසට. මෙතන පොඩි වැදගත් දෙයක් තියෙනවා. මේ input කියන දන keyboard යටතේ තියෙනවා emulate numpad කියලා option එක. ඉතින් මේක ඔයාගේ keyboard එකේ numpad එකක් නැත්තම් මෙන්න මේ option එක enable කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් numpad එක වෙනුවට සාමාන්‍යයෙන් අර keyboard එකේ උඩින් තියෙන ඉලක්කම් පොලින් පාවිච්චි කරන්න. ඉතින් මේ blender එකේදී අපිට numpad එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාගේ keyboard එකේ numpad එකක් නැත්තම් මෙන්න මේ emulate numpad කියන option එක enable කරලා තියාගන්න. එතකොට මගේ එහෙම ගැටලුවක් නැති හින්දා මම ඒක enable කරගන්නේ නැහැ. ඉතින් ඒකත් අවශ්‍ය නම් හදාගන්න. ඊට අමතරව තව ඔයාට ඕන නම් මේකේ theme එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ themes කියන එකට ඇවිල්ලා බලන්න. මෙතන උඩින්ම දීලා තියෙනවා මේ විදිහට preset දෙකක්. blender dark එකයි blender light එකයි තමයි දැනට තියෙන්නේ. හැබැයි කොහොම වුණත් මීට වඩා තීම් ගොඩක් ඔයාට ඔන්ලයින් ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඒකට ඔයා ඊළඟට එන්න මෙතන get extensions කියන කොටසට. හැබැයි මෙතෙන්දී ඔයාට මතක ඇති අපි ඔන්ලයින් ඇක්සස් දුන්නා. ඒ වගේම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්නත් ඕනේ. ඉතින් මම මේ විදිහට කම්පියුටර් එකේ ඉන්ටර්නෙට් ඔන් කරගෙන තියෙන්නේ. හැබැයි කොහොම වුණත් මෙතෙන්දී මේ විදිහට ඇක්සස් error එකක් පෙන්නනවා නම් ඔයාට පුළුවන් මෙතන මේ icon එක click කරලා refresh remote කියන එක දීලා ඒක refresh කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් add-ons වෙනුවට themes කියලා මාරු කරගන්න.
එතකොට ඔන්න ඔය විදිහට එක එක විදිහේ තීම් ලිස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට කැමති තීම් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෙළවරේ ක්ලික් කරලා අපිට තීම් එක චෙක් කරලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මෙන්න මේ ප්‍රොෆෙෂනල් කියන තීම් එක අරගෙන බැලුවොත් මේ වගේ ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට කැමති තීම් එකක් තියෙනවා නම් ඒක ඉන්ස්ටෝල් බටන් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ විදිහට ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා ආපහු මෙතන තීම්ස් කියන තැනට ඇවිල්ලා බැලුවොත් මේ ප්‍රීසෙට් වලට ඕන දැන් අපි කලින් ඉන්ස්ටෝල් කරගත්ත තීම් එකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට ඕන වෙලාවක මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. එයින්ද ඔයා කැමති නම් තීම් එක වෙනස් කරගන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි කොහොම වුණත් මම පාවිච්චි කරන්නේ බ්ලෙන්ඩර් ඩාර්ක් තීම් එකමයි. ඉතින් ඒ හින්දා මම මේකත් මේ විදිහටම තියාගන්නවා. හරි, එතකොට ඔන්න ওই විදිහට මේකේ සෙටින්ග්ස් හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් මේක නිකම්ම ක්ලෝස් කරලා දාන්න. සාමාන්‍යයෙන් මේක ෆොටෝ සේව් වෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝ එකෙන් නම් බලමු මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.